සිය සසරගත ප්‍රාර්ථනේ මුදුන්පත් කරගත් කුසල ධම්ම හිමියෝ භාවනා මාර්ගයේ ගමන් කරමින් සසර පිළිබඳ බුදු අමාමෑණියන් වහන්සේ වදාළ මඟ අත්දැකීමින් උන්නා. සිය ගුරු හිමියන් වූ කොරතොට විමල ධම්ම ස්වාමින් වහන්සේ සමග භාවනා පන්ති පැවැත්වීම සඳහා කුසල ධම්ම හිමියෝද වැඩම කළා. එවන් එක් දිනයක අමුතුම සිදුවීමකට මුහුණ දෙන්නට දරණාගම කුසල ධම්ම හිමියන්ට සිදු වුණා. ඒ සඳහා ජීවමාන සාක්ෂිය වන්නේ කොරතොට විමල ධම්ම හිමියෝය. ඒ කාලේ මගේ භාවනා පන්ති හැමතැනම පැවැත්වුණා. කුඩා කල වේරගල ඒ එක් තැනක්. ඒ භාවනා පන්තියේ පුබ්බා නිවාස අනුස්සති භාවනාව ප්‍රගුණ කරනකොට තමාගේ පෙර ආත්මය පිළිබඳ කුසල ධම්ම හිමියෝ සිහිපත් කළා. ගිය ආත්මයේ හොරණ පැත්තේ පන්සලක සාමණේර නමක් ලෙස වැඩවාසය කරමින් සිටින විටදී අල්ප ආයුෂයෙන් තමා අපවත් වූ බව උන්වහන්සේ ප්‍රකාශ කළා. එසේ ප්‍රකාශ කරනවා සමග එතන භාවනා වැඩසටහන සඳහා සහභාගී වූ උපාසකම්ම කෙනෙක් මේ අපේ පොඩි හාමුදුරුවනේ කියලා අඬන්න පටන් ගත්තා. ඒ අම්මගේ නම ජයකොඩි. ඒ මෑණියෝ කාලයක ඉඳලා මගේ භාවනා වැඩසටහන සඳහා සහභාගී වූ කෙනෙක්. ඒ තාත්තත් භාවනා වැඩසටහන සඳහා සහභාගී වුණා. මම නැති දවස්වල භාවනා පන්ති කරගෙන ගිය ජයකොඩි උපාසක මහත්තයා. මේ කියන්නේ ප්‍රකට ලේඛකයෙක් වුණු සරච්චන්ද්‍ර ජයකොඩි මහත්තයාගේ දෙමව්පියන් ගැනයි. බලාගෙන ගියාම කුසල ධම්ම හාමුදුරුව ගිය ආත්මයේ මේ අම්මගේ දරුවෙක් වෙලා ඉඳලා තියෙනවා. පස්සේ මහාන වෙලා ඒ පන්සල තිබිලා තියෙන්නේ හොරණ පැත්තේ. මොකද්දෝ සිද්ධියකට මේ පොඩි හාමුදුරුවන්ගේ දාණයට වස දීලා තියෙනවා. උන්වහන්සේ ඒකෙන්ම අපවත් වෙලා. මේ කතාව තමයි එදා මතු වුණේ. කුසල ධම්ම හාමුදුරුවන්ගේ නම රටේ ප්‍රසිද්ධ කතාබහකට මුලින්ම ලක් වෙන්නේ මේ පුනරුත්පත්ති කතාවත් සමගයි.